බවන් කාලිංඟ ප්‍රට්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා. හරිදේ හරියටම කියන සේත උදැසන ප්‍රත්තිවිකාශයේ සමගින් මම අනුරාධාරන්න සිංහ. ප්‍රථමෙන් අවධානය පුවත් සිරස්ථල වෙත. නිසි වේලාවට නිසි තීදු ගැනීම ගැන කියන ජනපති. ශා්ගේ මරණය ගහතනයක් බවට හෙළියූස් සැනින් මතක්කුණේ වසයම් තාජදීන් ලසන්ත වික්‍රමතුග රචඩ්ඩි සොයිසා බව අද ෙළිවැකියෙන් රට යලිත් අර්බුදයකට නොවැටීමටනම් නිසි තීන්දු ගතයතු පව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනපා ඒත් ජාතික කාර්මාන්ත විශිෂ්ඨතා සම්මාඩ උලලා අමතමෙනුයි. මෙතර මෙවර අյවැට पाෞදਕලිකාංශே යෝජනා ලබාගැනիब සඳහා අයवे पूර් ສկచբක් ජන ਦපති लेක කාਰ्या ညੀ පැත්තු . නාතිපති அල් क्්‍රම සිංහ සහ, පෞ්ගලිකාන්ශේ ආයතන ප්‍රධානීන් සමග දෙදහස් විසිහතර අවැ පූර්වසාක්ාවක් ඒயே පැවැත්වනා. ර්ථක ගොඩනගගේම් සඳහ පෞදගලිකාශෙන් ලබාධන ෝජනාද මෙව අයට ඇතුත් කිරීමට අවධන යොමු කරන වත් තාදාල් ශේෂත්‍ර පිළිබந்து වෙනෙනම සොයාබලන්නබවත් ජනාධපතිවයා මෙහිදී සඳහන් කලා ම අතර ජාතික කරමාන්ත විශෂ්ඨතා සමා ල විස විසිතුන ජනා පති ල්වික්‍රමසිහගේ ප්‍රධාත්වேன், ොළम्ඹ නිළම්ம்பක් රහ දී පැවැත්වුණ. ගේෑවැෑදී කුඩා මධ්‍යම පරිமான. පර්මාන්තකරුවන්ට බැංකුුණය සහන ලබා දෙනය ගැනත් අපි ප්‍රකාශ කරන්ට බලාපොරොත්තුවේ එන අවරුද්දෙත් අයවැෑන් කොටසක් ංකල්ලතියෙන් නයග පොලිය සඳහා අපි පොලිය සඳහා නෑවල්ට වයවැන් සියට පනස් පහක් පිතර වංකල් ලතියෙන රුපියල් බිලියන දෙදස් පන්සීයක් එන අවුරුද්දේ බංකොලොත් නොවී මේ ගෙනියන්න අපිට සිදුවනවායි ආදෑම් හොයන් ඒ නිසා පිට සිදනාා වැට බද සේර් හටක් වෙනකම් වැඩිකරන්න. ඒ අමාරු කබෙඩ කටුත්ත කෝන ආ්දුවකටරන ජාතන්ත්‍රවාදී ආණඩුවකට සන්දකින් තේරෙන පාලිමේන්තුවකට සන්දයක් ලඟලාඟ තියන පාලිමේතුවක් මේක කරනක අමාර ටුත්ත නමුත් ඒ නිකරුත් මොකද සිද සේර නානගේ නා ගතය නැත්වේ. තෙනද ීන්දුවක් ගන්නවන අප ීන්ද නොත් න මොක්ද වෙන්නේ ොට නාගත යන ේන්ද ගත් න අර න්න පු මිනිස්සක ැන්ු හන්න තියන ඒ අපිට ගෙන න්න ලුව. දැනට බදු එකතුකරන ක්‍රමවේදය කාර්යක්ක්ෂම කළේුතු බව විපක්ෂනායික සජිත් ප්‍රේමදාස පවසනවා. එමෙන්ම දූෂිත ක්‍රමවේද යටතේ රජයට හිතැති සමාගම්වලට ලබා දුන් අනවශ්‍ය බදු සහන ඉවත් කළේතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශක් කලා. ප්‍රට කියන්නේ ප්‍රතිගාමී බද්දක්. රික්්‍රසිල් ටැක් එකක්. තමන්ගේ ආදායම කුමක් වුණක්. හැමෝට මේකවත්ත් තමයිගන්න සිද්ධ වෙන්න. මේ ම විවේශණය කර. ං ැද මේේකට විල්පේදැගේ දිරිපක් කරන්න ලැට් එකක හන වෙනුවට ගැනට බදු එකතු කරන. ක්‍රමවේදේ කාර්යක්ෂම කරන්නට ඕන. ඇයි බදු එකතු කරන ක්‍රියාාවලිය දිිචිසල් කරණයට ලක් කරනවට සමහර කණ්ඩා විරුද්දයි. එනිසා පලවිනිදේ අපි කරන්නේ දිචිතල් කරනයක් සමඟ අපි බදු පරිපාලනය කාර්යක්ෂම කරනවා. දෙවැනි කාරණාව තමයි. මේ බදු පර පැටවෙන්නේ හැමදාම බදුගමෙනන කණ්ෑමට පමයි. නත් බදු පෑරහරින විශාල කන්නයමකින්න අපේ රටේ. බදු නොගෙවන කණ්ඩායම් බදු දැලට තැක්ස් ලෙට්ට එකට අපි ඇතුූ කරගන්න ටෝන. එතකට වැට්ටක වැඩි කරන්න වශ්‍යනෑ ඉබේටම රාජ්‍යාදායම් වැඩියන. තුන්ව නික්‍රමය ආණඩු බදු සහන දීතියෙනවා කොම්පැනිවල්ට, දෂිතකමවේද තුළ. කොම්පැනිිකාරයොන්ගේ ලාබාධිගලාභ කරගන්න. ප්‍රෆිට්ටක සුපුනාමල් ප්‍රෆික් කරගන්න. එසේ නම් දීලතියෙන බදු සහන ඒවාඒ ප්‍රතිලාප. සහ ඒවා ඒ පිරිවාය ගැන හොයල බලලා අනවශ්‍ය බදු සහන සියල්ලක්ම ඉවත් කරගන්නට අපි කටයුතු කරනවා. මෙන්න මේ ක්‍රමවේද හරහා අපිට පුළුවන් වැක්්ටක වැඩි කරන්න ඇතුව රාජ්‍යාදායම වැඩි කරගන්න දෝෂණය වංචාව නාස්තය අක්‍රමිකතා සහ අකාරක්‍ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්. න් අදලියන්නේෙ හාරසිය වැනි ටෙලිවැැකිය හාරසිීය. හොඳේ අද මලවුන්ගේ දවස කතෝලික බැතිමතුන් තමන්ගේ මියගිය අයවෙනුවෙන් දානමාන වගේම යාඥා කරන විශේෂ දවසා. මියගිය දෙදෙනෙකුගෙන්ම ටෙලිවකිය ආරම්භ කරන්ට ඕන කියලා හිතුවා දිනේශ ශා්ට. ටිපති ව්‍යාපාරිකයෙක්. පසුගේ දෙෙසැම්බර් පාලස්වනිද තමයි ඔහු සේදිවි නසාගත් බව සඳහන් වුණේ. ඒ බොරැල්ල කනත්තේෙදිනේද ඔුගේ වාහනේ ඇතුළේ. මේ සේවසේදී ඒ විදිහට සියදිවි නසාගත් කතාවක් ඇහු නමයි එදා. වාහනේ සීට්ිකට කේබල්ලෙක් එකක් දාගෙන තමන්ගෙම අතින් මැරෙනකම් බෙල්ල හිරකරගන්න පුළුවන් කියෙන කතාව නිගන් සිින්දරෙල්ල සුරංගනා කතාවක් වගේ තමයි එදා. අප දුටුවේ. මේ සිද්ධිය වූ දවස්සේ සිටම ඒ මොහොතේ සිටම අප ප්‍රකාශ් කළේම හු දෙෙක්ම ඝාතනයක් වය යුතුයි කියලයි. මෙවන් කෝටිපතියෙකුට සේදිවි නසාගන්නවනං ඕන තරම් සරල පහසු ක්‍රම ඇති බව මොලේ කළදක් වනත් ඇති අයෙකුට තේනවාන නේද. ඉට පසු එකේක ජාතියේ සයිනයි් කතත් එළියට ආවා. මුත් අප ප්‍රෘතියෝ සේ සේම ටෙලිවැැකියෝ සේත් මෙය කාගේ හෝ අතේ රෝලක් එහමත් නැත්නම් මෙය ගොතනලද බොරුවක්ම බව අවධහරණය කමින් හිටිය. එනිසයි අපපාලු තුපහරණයකුත් තෙල්ිවැැකේට එකතු කළේ හරියට ශාෆ්ට සේදවිෙන සාගත්ත වගේ කියලා නේද කෙසේ නමුත් ගරු අදි කරණය ඒ තින්දුව දුන්නා මේක ඝාතනයක් ගෙලහා මූහුණ සිර කර සිදුකළ මරණයක් කියලා දැන් අනිවාරයම ගාතකින් නොහොයන්ට වෙනවා අනේ ේද. ශාෆ්ටගේ ගාතනයටට අ දදිකට්කිට්ටුයි හරිිය වැඩ දහනම් කරපු හල් කෙනෙ මූලික මරණ පරික්ෂණ කළේ කොද කියලා හොයින්ට පෙනවා ඒවගේ මයි ශෆ බෙල්ලට මේ ටයිකේබල්ල එකක් දාගෙන වාහනේ සීටටකට හිරකරගෙන නේද සියතින්ම මැරනකං හුස්ම හිරකරගත්ත විදිිය දිගින් දිගටම ඇස් දෙකින් දැක්ක වගේ වාර්තා කර සමහර මාධදේනු තොරතුරු ඉල්ලුවොත් ඒවගේ කතා පලාන් කරන්න උපදෙස්තුන්නේ කෞදද කියලා ඔයා ගට පුළුවන් හොඳද ඒ වගේ මයි මේගාතනයක්ත් එක්ක මතක් වෙන්නේ තා ජුඩීන්ව. ඒ අත්මහා විශ්මේජනක මරණයක් නෙනේද දෙදස් දොළහේ මැයිමාසේ දාහත්පනිදා. දස්තුලායි මෑයි මාසේ දහත්වද තමයි වසම් තාජුඩීන්ගේ සිරුර ඕගේ අඩක් පිස්සුණු වාහනේති බිලා හොයාගන්නේ නාරෑම්පිට ශාලිකා ක්‍රීඩංගනි අසලදිනේද ඒ මරණය රිය අනතුරකින් සිදුවක් කියලා වහලදාන්ට පොලිසිය වගේම මරණ පරීක්ෂකත්ක්‍රයා කළ බව පසුව හෙළි දර වුණා. වසම් තාජුඩීන් මාර් වේගේකින් ගිහිල්ල වාහනේ තාපපේ තැනග අනේ දොදරම බීල ගිහිල්ල වේගේ කොච්චරද කිවොත් වාහනේ ගිනිගත්තා ඒ වාහනි හැ්පුනා කිව ර්තා අපේ පුංචි පපතුරු කැල්ලක් විතරයි ගැලවිවෙලාතිබුණ හොදේ තාජුඩිින්ගේ දේ එහෙම තමයි වල දැම්මේ ඒට පස්ේ දෙදස් පහළවෙදි තමයි ආඒ පරීක්ෂණ ආරම්භ කළේ අර යහපාලන අණ්ඩුව එගුල්ලු ගහපු බෙරේ නිසාම හොන්දේ දැන් අධිකරන වෛද නිලදහරි ආනන්ද සමර සයකරගේ වාර්තාාවත් එක්ක තමයි පොලිසිය මේ මරණේ රියානුතු රක්කිල තේන්දු කළේ සමරසයකරගේ වාර්තාවෙන් තාජුඩීන්ගේ රුදිරේ මත් පැන් තිබුණන කියලා තොවන් සාක්කි දුන්න කාබන් මොනොක් යිඩ් විශවෙලා තමයි ඔහු මලේ කියලත් අපූර මරණ පරික්ෂණ වාර්තාවක් දුන්න. දෙදස් පහුව නියා පහු පරක්ෂ ආරම්භ කළ, දෙදස් පහළුවේ ජුලි විසිහත් තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරක් නෙවෙවයි කියලා අන්න රහස් පොලිසිආධිකරණයට කියනවා හොඳදේ ඉට පස්සේ අගෝස්තු දහයි දෙදස් පහලයා අගොස්තු දහය රහස් පොලීසිය වසිම්තාජුඩින්න්ගේ දේයේ මුස්ලිම් සුසාවාන භූමියෙන් ගොඩ ගන්න. කොළම්ඹ ප්‍රධහන අධිකරන වෛද නිලධාරිිය අජි තෙන්න්නකෝන් විසසක්ඥ වෛද්‍ය ජින්න් පෙරේර සහ අධිකරන වෛද නිළධාරි Gඒහේ වගේ දෙවනි වාර්තාාව දෙෙනවා තා ජුඩීන් මලේච් ප්‍රහාාරයකදී තුवाල ලබා මේ ගිහිල්ලතියනෙනවා කියලා හොඳදේ මේ රගර් ක්‍රීඩකයාගේ පාදවල පපපුවල බෙල්ලි තිවිධ තුवाලති බුුණ කියලා ඔන්න එලි දරක් වෙනවා අරය එයට පස්ස දෙදස් දාසේ පෙබරවාරි විසිප පහ තා ජඩීන්ගේ මරණ මිනිමර්මක්ල සේන බවට අිරන තින්දුක. வham අපපරාධ රි्याත්த்த ැංங்குුடு ගැට නயோෝග කරணවා. දෙදස්ස අපප්‍රේල් විස්ස තාජුදීන්ගේ ාතනේ තොරතුරු වසන් කර න්දර මතකතියාගන්න තොර තුරු වසන් කර කියලා නාරහෙන් පට පොලසිය හිටපු අප්‍රාධංශ ස්ථානාධීපතිවරයාවවත්තරං ගුට ගන්නවා හරිය ඊළංගට මේ මේක රතවාහ අනතුරක් ලෙස මේක වසන් කරන්ට උත්සහ කලා කියලා නියෝච්ච පොලිස්පති අන්ුරු සේනානායකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්තරං ගට ගන්නවා හරිය එට පස්සේ අධිකරණය නියෝග කරනවා එක අවස්ථාවකදී මෙ මරණ පරීක්ෂණය සිදු කළ ආනන්ද සමර්සය කරන්න පත්න් අදඩංගුට ගන්ට කියලා පස්සඇපමන්ත මුදාහරන හොදේ ඒක්ම ඒත් දෙදස් ේ සැප්තම්බර් විස්ස මේ තාජුඩීන්ව පැහැර ගැනීමට සිරිලිය සවිය පදනමට ලබාදුන් ඩිෆෙන්න්ඩ් රත්යක් භාවිත කළ බව රහස් පොලිසිය අධිකරණයට කියන. හොදේ ඔවුන් හොම තමයි මේක සිද්ධ වෙන්න පටන්ගන්න ඉට පස්සේ මේ දෙදස් විස්සේ ජූලි දාසේ වනිදා ඔය මුල් මරණ පරීක්ෂණය කරපු කොළඹහිට පවාධිකරන වෛද්‍ය නිලධහරිී මාචාරයනන්ද සමර්සේ කරමය. ඒඩත් පස්සේ වි යි වි සේකේ පෙබ්‍රවවා රි විසි හය වදා හිට පු ජේෂ්ට ියෝජ ොලිස්පති . අන්්‍රසේනා නායක කතන් ිය යන හොඳේ දැන් තාාජුඩින්න් ගේ පෞවල උදවිය මේ මෙ වන තෙක් සාධාරණ ටවනකම් බලන්නවා. අත්ත රගුවේ ඉන්නේ... තොරතුරු වසන් කරපු අපරාධකරුව විතරයි හොඳේ ඉල්ළඟට මේ තාජුඩීන් වගේම තවමත කරන්් බැරි ඝාතනයක් තියෙනොයි. අප මිත්‍ර ලසන්ත වික්‍රමතුග. ලසන්තව වහදවල් මහපාරේ යකඩවුලින් ඇනලා මරලා දැම් නේද. සමමාරුවැඩදිබ්බගේෙනෝ සමහරු කියනො යැඩුල්ලකින් කියලා ඒදස් නමේ ජනවාරි අටවැෙන්දා දැං අවරදු දා හතරයි. කවද හිරඇරයේ කු අප්‍රරාධකාරේ නේද එකක් මතකතියාගන්න. මටෙලිවැකි හාරසිියය පුරාමකිව් එක් සත්්‍යයයක්ත්තිබෙනවා ඒතමයි යම් අපරා Mini Choama hmm? ! අපරාධ කාරාව அල්ලන්නේ නැත්த்தම් அල්ලගන්ට බැහැ කියනවා නම් එහි කොන අනිවාරෙන්ම තියෙන්න්නේ දේශපාල්ලක්නින් ළங்கு කියලා. හොදේ අන්තම කොුණ දේශපාලන්න බලේළங்க අපරාද කාරයා දේශපාල් ක්නියකු නම් එම නැත්තනම් දේශපාලන බලයනම් පාවිච්ච කරේ ඒ බඳු බලවතකුනම් ඉතින් බවිෙන් ප එකක්වත් அල්ලගෙන කුදලගෙන එන්නෙම නෑ. හොඳේ අපට මේ පාලකන් බල කරමින් ඉන්නේ குුමක්දන්නවාද මෙ පාලකින් අපිට බල කරමින් ඉන්නවා මාතෘනිවාස. seke ඕ බාල හම්ඹ වෙන තැනක දරවා බිහිකරන්ට ආසන්න අම්ම කෙනෙක් කනඥාවයක් කියල පිළි ගණට කියලා හොඳේ ඊට පස්සේ දරවා බිහි කලාට පස්සෙත් ඒ අම්මා කණඥ්‍යාවයක් ලෙස භාරගණට කියලයි මේ පාලකීන් අපිට බල කරමීින් ඉන්නේ. ඒත් සියලු අපරාධකාරීන්ට මතක් කළ යුතුයෙක් පරම සත්්‍යයක් තියෙනවා අපරාධයක් සිදුකිරීම හෝ අපරාධයක් වසන් කිරීම හුදෙක්මත්තාවකාලික සතුටක් ගැලවීමක් පමණයි කියලා හොන්ඳේ රිචඩ්ඩි සොයිස නම් අහිංසක මාධ්‍යවේදාව ගාතනය කළ ඊට අනුබලදුන් අපරාධකාරීන්ගේ ඉතිහාසේ වාගෙන යනකොට සිරුරු කොටස් එකතු කළේ ඔවු! සිරුරේ කොටස් එකතු කළේ සවලින් කියලා ඉතිහාසේ සාක්ෂි දරනවා. ඒ වගේ මයි බොරු ශක්ෂිදීලා අපරාධකාරීින්ව රකින මිනිස්සු සමහර වෙලාවට මිය අන්නේ කට්ට ඇරගන්නවත් බැරුව මහා වේදනාවකින් කියලා අපි දැකල තියෙනවා ඒක්ම එකක් මතකතියාගන්න. ඔය මේ කරන කලට පව් මිහිරිය පැනිසේ නේද විඳින්න කලට. වැඩිවෙේ ගිනිසේ කියලා හොඳේ ඒ වගේ මයි මල මිනිස්සු ඔවු මැරිච්ච මිනිස්සු බොරු කියන්නේ නෑ කියලත් හොඳට මතකතයාගන්න කියලා ඔන්න අද මලවුන්ගේ දවසේ ටෙලිවැකිය අවසන් කරනවා. ඒත් සමගෙන් උදැසන ප්‍රත්තිවිකාශය නිමාවට පත්වනපා. යනිත් හමුුවමු දහවල් ප්‍රත්ති විකාශයත් සමකින්. ඔබබට සුබ දවසන්.